ඔබ භාවිතා කරන භාෂාව ප්‍රේක්ෂකීන්ට ඔබගේ විශ්වාසනීයත්වයේ හේතු ගැන්වීමට උපකාර වන ප්‍රධාන සාධකයක් වෙනවා. ඔබගේ වාග්මාලාවෙන් යන වචන ඉවත් කරන්න. එමගින් ඔබේ අවිනිශ්චිත බව පෙන්වන්නට පුළුවන්. ඔබගේ පිරවුම් වචන සහ කිහිලිකරු වචන සියල්ල ඉවත් කරලා දාන්න. දන්නවනේ හරියට මූලික වශයෙන් වැනි වචන අතහැරලා දාන්න. ඔබට සිතීමට කාලය අවශ්‍යයි නම් නවතින්න. මෙවැනි විරාමයන් ඔබටත් ඔබේ ප්‍රේක්ෂකීන්ටත් ඉතා ප්‍රයෝජනවත්. එමගින් ඔබේ ප්‍රේක්ෂකීන්ට අවස්ථාව ලැබෙනවා ඔබ කියෝ දේ ගැන සිතා බැලීමට සහ ඔබේ තර්කය සමග දිගටම රැඳිලා ඉන්න. ඒවා ඔබට ඔබේ සිතුවිලි ඉක්මන් කර ගැනීමට කාලය ලබා දෙනවා. එවැනි විරාමයන් අවධානය නැවත ලබා ගැනීමටත් නාට්‍යමය ස්වරූපයක බලපෑමක් ලබා දීමටත් ඔබට භාවිතා කළ හැකි. ඔබ ඍජුවම ප්‍රේක්ෂකයා දෙස බලාගෙන තත්පර දෙකක විරාමයක් ලබා ගත හොත් එයින් නාට්‍යමය හැඟීමක් ඇති වෙනවා. එය ඔබ ඊළඟට කීමට සූදානම් වෙන දේ ගැන ඉතා නිශ්චිත අවධානයකට යොමු කරනවා. ඔබගේ භාෂාව සරල මෙන්ම පැහැදිලි එකක් බවට පත් කරගන්න. නිවැරදි මට්ටමට සකසා ගන්න. ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබගේ විශේෂිත භාෂාව හෝ කතා විලාසය හුරු පුරුදුයි නම් එය භාවිතා කරන්න. එසේ නැතිනම් එය භාවිතයෙන් වළකින්න. එසේ නොකළහොත් එමගින් ඔබේ පණිවිඩය වැඩි දියුණු කරනවට වඩා ඔවුන්ගේ අවධානය නැති කිරීමට ඉඩ තිබෙනවා. ඔබගේ පණිවිඩය ඔබට වචන කිහිපයකින් පැවසිය හැකි නම් එසේ කරන්න. වචන වැඩි ප්‍රමාණයක් භාවිතා කිරීම මගින් ඔබගේ ප්‍රේක්ෂකීන්ට ඔබගේ තර්කය සමග රැඳී සිටීම දුෂ්කර විය හැකියි. ඒක පහසු ක්‍රියාවක් නෙවෙයි. ඔබේ ප්‍රේක්ෂකීන් ඔබට වටහා ගැනීමට අවශ්‍යයි නම් ඔබ භාවිතා කරන වචන සැහැල්ලු වන තරමටම ඔවුන් ඔබ සමග එකඟ වේවි. පූර්ව පෙරහුරු පිටපතක් තබාගෙන කතා කරනවට වඩා ඔබට සාමාන්‍ය ලෙසින් කතා කළ හැකියි නම් ඒ ඉතාමත් වැදගත්. ඔබ එතන සිටින්නේ ඔබට අවශ්‍යදී ඔබේ ප්‍රේක්ෂකීන්ට හේතු ගන්වන්න. නමුත් ඔබට පිටපතක් අනුගමනය කිරීමට සිදු වෙනවා නම් ඔබ එය ඔබටවත් හේතු ගන්වාගෙන නැහැ යන හැඟීමක් ඔවුන්ට ඇති වෙනවා. ඔබ අනිවාර්යෙන්ම කෙටි සටහන් හෝ තිරයක දැක්වෙන බුලට් පොයින්ට් සහිත ඉඟි භාවිතා කළ යුතුයි. නමුත් කිසිම දිනක පෙර සූදානම් කරගත් පිටපතක් කියවන්න එපා. තිරේ මත ස්ලයිඩ්ස් ප්‍රදර්ශනය කරලා වචනෙන් වචනේ එය කියවන්නට එපා. මොකද එය අනිවාර්යෙන්ම අනිකුත් සියලුම දෙනා කියවනවා. ඔබ එතන සිටින්නේ ඒට වටිනාකමක් එකතු කිරීමට සහ සංකල්පය වටහා දීමට මිස එය ඔවුන්ට ශබ්ද නගා කියවීමට නොවේ. ඒ නිසා ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට වැදගත් වෙන්නෙම එය ඔවුන්ට ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරීමයි. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.